සමගි ජනබලවේගය මගින් ක්‍රාත්මක සක්වල වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් පිළියන්දල ධර්මරාජ මහාවිද්‍යාලයට පිරිනැමීම අද සිදු වුණා. මෙය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් මෙලෙස ලබා දෙනු ලැබූ 52 බස් රථයයි. විපක්ෂයේ ඉන්නකොට ආණ්ඩු බලය ගන්න අරගල කරනවා. ආණ්ඩු බලයේ ඉන්නකොට රටේ ජනතාවගේ බදු සල්ලි වලින් ලැබෙන රාජ්‍ය ආදායම සංවර්ධනයේ කියලා බෙදලා දෙනවා. ඒ නිසා තමයි මම කියන්නේ මේ සක්වල බස් රථ වැඩසටහන අපේ රටට හුරු පුරුදු වැඩසටහනක් නෙවෙයි. මේක සම්ප්‍රදානුකූල රාමුවෙන් පිටපැන්න වැඩසටහන. දැන් රටම ඉල්ලනවානේ සිස්ටම් චේන්ජ් කියලා. ක්‍රමයේ වෙනසක්. මෙන්න ක්‍රමයේ වෙනස. මේ මොහොත වන විට අපේ රටේ සෞඛ්‍ය පද්ධතියට, පාසල් පද්ධතියට, සක්වල වැඩසටහනෙන්, හුස්ම වැඩසටහනෙන් කිසිම කෙනෙක් නොකරපු වැඩ කොටසක් විපක්ෂයේ ඉඳගෙන අපි ඉෂ්ට සිද්ධ කරලා තිබෙනවා. මෙන්න සිස්ටම් චේන්ජ්. ජනාධිපති, අගමැති, ඇමති, රාජ්‍ය ඇමති, නියෝජ්‍ය ඇමති වෙනකම් බලන් ඉන්නේ නැහැ. රටටත් ජනතාවටත් සේවයක් කරන්න. අද බොහෝ දෙනෙක් කියනවා රටට සල්ලි නැහැ. ඔය ඉතින් වැඩ බැරි අදක්ෂය කොට්ටාසයක් රට පාලනය කරනකොට රටට සල්ලි නැහැ තමයි. රට බංකොලොත් තමයි. ඇත්ත කෙටියෙන්, දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමග.